කාන්තාව සහ ලිංගිකත්වය පිළිබඳව ඔබ දරන ආකල්පය. ඉතම සරල ප්‍රශ්නයක්. ඔව් නෑ මම හිතන්නේ මේක මේ 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 වැඩි දියන පමණයි කියන ප්‍රශ්නේ නෙමෙයි. මේ ලිංගිකත්වය කියන කාරණාව ජීවය ආරම්භයේ සිටම ලෝකයේ මිනිසු ගැහණි ගැහණු මිනිසු මේ මේ කාර්යය නිරන්තරයෙන්ම ඉස්ස සිද්ධ වෙන කාරණාවක් නේ. ඔව්. එහෙම නැතු වුණාම මේ 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 විශ්වයේ මේ පැවැත්මක් නෑ ප්‍රජාව ප්‍රජාව නවතිනවනේ. අපි විතරක් නෙමෙයි සත්ව කොට්ටාසුද ශාකද සියලු සත්ව සියලු සත්වයන් ශාකත් අපි මේ ජීව ගණේලා සලකන්නේ මේ සියලු දෙනාම මේ ජීවක්‍රියාව ඉස්ස සිද්ධ කරනවා. හැබැයි මේකේ సౌందర్య ධාරාවකුත් තියෙනවා. अचात्म सौंदरयात्मक मेक जीवे संधावन पवत्म वगेम तम वर्गया बोकिरीम वगेम मेक प्रजा विद्रेट गिनीयान वगेम मेक सौंदर्य धारिताव कुत्ती नो दम गुरुवरेखटे उगणन कोट दहाय कुला प्रांतिवल प्रजननीकीन पाड़म गुरु तुम उगणन उगणन तो श्रेयांत सर टेल उगण मंग हरी कमेत्तेंगनो लम्मा කොල්ලොත් හරි සතුටුයි. අහසේ ඉනෝනා මොකද සමහරක් කියුව අපිට ටීචර්ගෙන් අහන්න බෑනේ. හරි. ගැටලු විසඳ ගන්න විසඳ ගන්නවා. දැන් උන් එක අවස්ථාවකදී ඇහුවා අපිටම නිකන් මේක මං කිව්වට කමක් නැහැ. මේ අපේ මම ඉස්කෝලේ යන කාලේ මම පාසලේ ඉන්න කාලේ මට අපේ ගුරුවරයෙක්ගෙන් මං අහපු ප්‍රශ්නයක්. යාළුවන්ගේ ලබාගත්තු තොරතුරුත් එක්ක ප්‍රශ්න අහනවා. අවසානයේ එක්කෙනෙක් ඉදිරිපත් කරලා මේ ප්‍රශ්න අහනවා සර් මේ ස්වයන් වින්දනය හොඳද ආ හොඳද ඒක කියලා අහුවෝ සර් දුන්න උත්තරය පැණි කෑවම කැවුන්කෝ බලන්නේ ඒකේ සොඳුරුකම පැණි කෑවම කැවුන්කෝ පැණි පැණි ටික හොරා කාපුවම කැවුන්කෝ කැවුන් හදාගන්නේ මොකද්ද හරි දැන් මේක මේ ඉතිහාසයේ ලිංගිකත්වය ගැන අපි කතා කරපු දෙයි නමුත් වර්තමානයේ එනකොට කොමුදු අද සමාජය හරි සංකීර්ණයි අපේ මේ ෆෝන් එක අරගෙන මේ ඇඟිල්ලෙන් අපිට නරක ධාරිතාවකට යන්නත් පුළුවන් හොඳ ධාරිතාවකට යන්නත් පුළුවන් නරක පැත්තට යන ප්‍රවණතාවය වැඩි ලංකාවේ Google search කරපුවාම sex කියන එක වැඩිපුරම ගහලා තියෙන්නේ හෝමාගමයි නුගේ ගොඩයි කියන මන් දන්නේ ඒක නිවැරදිද කියලා එහෙම කියලා කියනවා ඒ පුවත්පත් වල නෑ සමස්තයක් ටික ආසියාවේ ඇතුලේ ලංකාව තමයි වැඩිපුරම සෙක්ස් කියන එක සර්ච් කරලා තියෙන්නේ කියලා රිපෝට් එකක් වැඩිපුරම සර්ච් කරලා තියෙන එක අර දෙක අපිට අයින් කරගන්න පුළුවන් මොකද ප්‍රාදේශීය වශයෙන් අපි මේ පළාතක් ලඝු කළ යුතු නැත්නම් අපි ඔව් එතකොට අපි කොයිතරම් මේ අධ්‍යාපනය කොයිතරම් මගේ හැරලා තියෙනවද අපි නිකන් උඩින් පල්ලෙන් මේක ළමයිට කියලා දෙන්නේ නැතුව මං කියන්නේ මේක ගැඹුරින් සාකච්ඡා කළ යුතු විෂයක් කියන එකයි ඔබ විශ්වාස කරනවද මේ වෙනකොට වත් අදුම තරමේ මේක විවෘත තලයේදී මේ මේ සාකච්ඡා වෙනවා කියලා නෑ තාමත් නෑ තාම මං අපි සුචරිතවාදී සංකල්පේ නිසා දුව මට තේරෙන්නේ නෑ නමුත් කෙසේ වෙතත් අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ මේ ළමයාට නැත්තම් මේ අපේ රටේ මේ ළමා අපචාර වල ප්‍රවණතාවය වැඩි යම්සි ආකාරයකට ඒක වැඩි වෙලා තියෙනවා ඉතින් ඒක නිසා ළමයි නැති වෙනවා මරනවා මැරෙනවා කි මගේ දැන් ඒක හරි කනගාටු දායකයි මොකද ඔවුන් අපේ මේ අපේම දරුවෝනේ එතකොට ඒක නිසාම අපි යම්සි බලධාරීන් තීන්දුවක් ගත යුතුයි මේක අධ්‍යාපනික ක්‍රියාවලියේදී ළමයට තව ටිකක් මේක ඔබ විශ්වාස කරන විදිහට එතකොට කාන්තා මම මගේ ප්‍රශ්නේ වෙන්නේ කාන්තාව සහ ලිංගිකත්වය පිළිබඳව ආකල්පය එතකොට ඇත්ත වශයෙන්ම කියනනම් අපි පසුගාමි කියන එක තමයි උත්තරේනේ පසුගාමි තාමත් නැහැ අපි 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 කාන්තාවක් ගත්තමත් අපි කාන්තාවට කතා කරන්නේත් හරි නරක විදිහටනේ ඒ කියන්නේ අර මේ සමහර මේ YouTube එක කතා කරන්න බැරි තරම් වචන තියෙනවා ඒතර ඔව් දැන් මොකද මගේ සහෝ මගේ මගේ මව් කාන්තාව මගේ බිරිඳ කාන්තාව මගේ දීනියෝ කාන්තාව හරි මගේ මිනිබිරිය කාන්තාවක් මොකද ඔවුන් මේ සමාජය තුළ ජීවත් විය යුතුයි මම මේකට පුංචි කවියකින් මගේ මේ ඔබේ ප්‍රශ්නේ අවසන් කරනවා කවිය ගැහැණිය සහ මිනිසා දැන් මිනිස්සු පිරිමියා ගැහැණියට දැක්කම ගැහැණියක් උසුළු විසුළු කරනවා විහිළු කරනවා ඇයි එහෙම විහිළු කරන්නේ මොකක් සදාද ඇගේ පියයුරු දෙස බලමින් විහිළු කරයි නිතඹ ඇගේ කලවා දෙස බලමින් විහිළු කරයි ඇගේ ශරීරාංග දෙස බලමින් විහිළු කරයි නමුත් ඔහුගේ මනස් කුහරේ කොහේ හෝ තැනක කවදා හෝ මතුවන්නේ නම් මම මේ දැන් පහතින් කියන්නා වූ වැකිය ලෝකේ ශිෂ්ටාචාරය අපි කියන්න ඔහු බිහිවන්නේ
ඒ දෙකලවා මැදින් ගලා ගිය රුධිරයේ මැදින් බවත් ඔහු උසුළු විසුළු කර දෙතනින් කිරි උරා බී ඔහු පෝෂණය වූ බවත් ඔහුට දැනෙන මොහොතක අපි ශිෂ්ටාචාරගත වූ ආයයි කියා නිම කළ හැක. ප්‍රශ්නයකට උත්තරයකට වඩා තව ප්‍රශ්න රහසක් ඉතුරු වෙනවා ඒ වැකිය තුල අපි මොන තරම් මිනිසුන් හැටියට අපි ශිෂ්ටාචාරගත වෙලා කිව්වට පරිණාමය වෙලා කියලා කිව්වට ඇත්ත වශයෙන්ම මේ කාරණාවේදී අපි ඉන්නේ ගව් ගානක් ඇති කියලා මම විශ්වාස කරනවා. රයිට්. අපි අපේ ඊළඟ ප්‍රශ්නය මේක අපේ ශේස්ත්‍රයට සම්බන්ධයි. මම ඔබෙන් ඒකට හොඳ උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මොකද ඔබට තරම් මේ ප්‍රශ්නයටත් අත්දැකීම් තියෙන තව කෙනෙක් නැති තරම්. මගේ ප්‍රශ්නේ වෙන්නේ ගණිකා වෘත්තීය සහ නිලිවරණය කියන කාරණාව. මේකට මම පැහැදිලි උත්තරයක් මට ඕනේ. ඉතාලම කෙටියෙන් පැහැදිලි උත්තරයක්. يعني ගණිකා වෘත්තීය සහ නිලිවරණය. මොකද මම ඒක තව චුට්ටක් පැහැදිලි කරන්නද? එපා නේ. ඔබ කිව්වට පස්සේ ආයේ තව පැහැදිලි කරන්න මොකද්ද ඔගේ? නෑ ඔයා ඔබ දැන් මේ කුම්මගේ වැඩක් කියලානේ මේ වැඩේ නම. ඔව්. මේ මම නිකන් ප්‍රශ්යක් අහනවා. දැන් ප්‍රශ්ය අහන්නත් ඉස්සෙල්ලා බලලා ගලත් හිතුවා මම බැලුවා රූපරාම උඩත් අපිට පේනවා. මේක අහනවාද නැද්ද ඇහුවොත් මොනවා වෙයිද ප්‍රශ්යක් මතුවේද නැද්ද කියන මන්ද. නමුත් මේකට උත්තරයකුත් ඕනෑ අය කියලා. හරි. මේක මේ මේ වැඩසටහන ජනප්‍රිය කරගන්න දැන් උත්ප්‍රශ්යක් කියලා මම හිතන්නේ. හරි. ඔබට නැහැ කියන්න බෑ. මම මේ ප්‍රේක්ෂකාගාරියත් එක්කනේ අපි ගනුදෙනු කරන්නේ. හරි. ඔබට ඒ අදහස මතේ දැරීමේ නිදහස. අදහස් තියවනේ. ඉතින් ඒ කියන්නේ දැන් ඔබත් මමත් නියෝජනය කරනවනේ ශේස්ත්‍රයක්. ඒ නියෝජනය කරන ශේස්ත්‍රයේ සියලු දෙනා මේ මෙහෙම ගත්තම එක මිටකට ගත්තම අපි ඔක්කොම එක යායක මිනිස්සු. හරි. එක කොදෙව්වක අය සහ එක 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 කුලකයක හරි එක කුලයක හැඩයතල තියෙන මිනිස්සු කුලකයක් නියෝජනය කරනවා. ඒ නියෝජනයම අපේ පළවෙනි ප්‍රශ්නයට අපි ගියොත් නැවත යම්කිසි සමාජ ශෝධකයන් පෙළක් සමාජය නිර්මාණය කරන්නම් පෙළක් රටක දෙවනි ආණ්ඩුව කලාකරුවෝ හරි සූර්යා වගේ බැබලෙනවා ඒ දැවෙනවා හරි බොහෝම අමාරුවෙන් මේ ප්‍රහස්‍ය ප්‍රේක්ෂකාගාට ලබලා දෙනවා ආනන්දෙන් ප්‍රඥාව දක්වා උන් ඔසවා තබනවා. ඒ කොටසයිනේ මේ ඉන්නේ මේ. ඒකට නළුවාද නිලියද කියන කාරණාව මම ගන්නෙ නැහැ. මම ගන්නෙ ඒකට මේ අපි ඔක්කොම එක රෑනක මිනිස්සු. එක රෑනක එක කුලියක එක හැඩයක මේ ඔක්කොම මගේ සහෝදර සහෝදරියෝ. මම ලංකාවේ තුන්වෙනි ටෙලි නාට්‍යයේ රඟපාපු ශිල්පියා විදිහට මම තමයි දැනට ක්‍රියාකාරීව ටෙලිනාට්‍ය විෂය ධාරාවේ වැඩ කරන්නේ මේ වසර 40 පුරාවටම. එතකොට තවමත් මම પરම්පරා ගණනාවක් එක්ක වැඩ කරනවා. අද වර්තමාන වෙනකොට අලුත් પરම්පරාවක් එක්කත් ගනුදෙනු කරනවා. ඔවුන් අතරේ කාන්තාවොත් ඉන්නවා, නිලියෝ ඉන්නවා, නළුවෝ ඉන්නවා, කාන්තාවෝ ඉන්නවා, වැඩිහිටියා ඉන්නවා. ඒක නිසාම මේ ප්‍රශ්නේ මම මගහරින්නේ නැහැ. නමුත් කෙනෙක්ගේ පෞද්ගලිකත්වයේ තුල යම් යම් කාරණා තියෙන්න පුළුවන්. ඇත්තටම අපි තරම් හොඳට අපේ ශේත්‍රය පිළිබඳව විග්‍රහයක් කරන්න අපි තරම් හොඳට අපේ ශේත්‍රය පිළිබඳව සමාජයට පැහැදිලි කිරීමක් කරන්න එළියේ ඉන්න කෙනෙකුට බෑ. මම විශ්වාස කරනවා එළියේ ඉන්න කෙනෙකුට අපි ඒක කරන්න අවස්ථාවක් දිය යුතුත් නැහැ කියලා. ඔව් නෑ ඒක තමයි මම කිව්වේ. මම ඒකට සරල උදාහරණයක් වැරදිලා ගත්තා මුලට. ඒ කියන්නේ කලාකරුවා කොස්සක් වගේ. හරිද? කොස්ස අතු ගන්නවා අපි. කොස්සෙන් අතු ගන්නකොට කොස්සෙන් මේ පරිසරය පිරිසිදු වෙනවා. නමුත් කොස්සෙත් රොඩු ටිකක් තියෙනවා. රොඩු ගෑවේ. නමුත් ඔහු දැවැන්ත කාර්යභාරයක් ඉස්සේ සිද්ධ කරලා තියෙන්නේ. රොඩු පොඩ්ඩක් තිබ්බයි කියලා ඒක මහා දැවැන්ත කාරණාවක් බවට පත් කරගන්න එපා කියන එක. ඒක නිසා මම කල්පනා කරනවා දැන් ওই ප්‍රශ්නේ මම මගහරින්නේ නේ මගහරීමක් නෙමෙයි කරන්නේ. නමුත් ඒකට උත්තරය මම මගේ හිතේ සංගවා ගන්නවා. ඔබ ඔබේ හිතේ සංගවා ගන්නවා. ප්‍රේක්ෂකයන්ට කැමති තැනක සංගවා ගන්න පුළුවන්. හරි ඒක අපිට අදාළ නැහැ. නමුත් මම කියන්නේ ඔවුන් මේ 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 ක්‍රියාවලියේම කොටසක් උදාහරාවක්. මම කියන්නේ සමහර විට මගේ වයිෆ් බිරිඳත් රංගන ශිල්පිනියක් නේ. ඒක නිසා ඕකට උත්තරේ දීලා උත්තරේ දෙන්නත්
මම වගේ මට එහෙම උත්තරයකුත් ඇත්තටම හොයාගන්න නෑ ඒකත් එක්ක දැන් අපි එන්නේ පොඩි නිකන් වෙන සංවාදශීලී සහ බුද්ධිමය වූ යම් කිසි ධාරාවක් අස්සරි අපි මම විශ්වාස කරනවා මේ 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 කෑල්ලත් අපේ ඔය සංවාදයේ රටාව තුලම අන්තර්ගත කෑල්ලක් මොකද හේතුව අපිට යථාර්ථයෙන් පැනලා යන්න බෑ කියලා මම විශ්වාස කරනවා අනිත් එක වගකීම් අපි අපි අපේ ශේස්ත්‍රය තුල යම් දුරකට ඔව් මේක මේක පොදු සාධකේ අරගෙන මම කතා කරන්න නිකන් පොදු පොදු පොදුවේ මේ මේ නිලියද නලුවද කියන එක නෙමෙයි එහෙම අවශ්‍ය නෑ පොදු සාධකයේ තුල දැන් ගණිකා වෘතිය කියන කාරණාව ලෝකේ පැරණිම වෘතිය පැරණිම රැකියාව කියනවනේ රැකියාව කියනවනේ වෘතියනේ එතකොට එතකොට ඒක රජවරුන්ගේ කාලේ ඉඳලම ඒක බුදුන්ගේ කාලේ තිබුණානේ කාලේ තිබ්බා ඉතින් ඒ කාලේ ඉඳලම ආපු වෘතියක් ඊට පස්සේ නෙමේ 1505 න් පස්සේ යටත් විජය සංකල්පයත් එක්ක අපිට ආපු නීති රීති පද්ධතිය මැද්දෙනේ ඊට පස්සේ අපිට මෙව්වලට දහනම් මෙවලමක් බවට පත් වෙනවා දණ්ඩ නීති වලට ගොදුරු වෙන්නේ එතකම් මේක බොහොම නිදහස් සාමකාමී රටක ජීවත් වෙච්ච මිනිස්සු කැමති නම් කැමති දෙයක් කරන්න පුළුවන් ඒක ඒක ඒ ඒ ඒ මානවීය ගුණේ තිබ්බා එහෙම නමුත් වර්තමානයේ වෙනකොට ওই ගණිකාව විතරනේ පොලිසියෙන් අල්ලන්නේ ඒ කාර්තවීරිත මිනිහා පොලිසියෙන් අල්ලනවා අල්ලන්නේ අපි එහෙම ප්‍රවෘත්ති අහලා නැහැ නෑනේ කවදාවත් තියෙන්නේ ගණිකා නිවාසයක් වටලලා ගණිකාවන් පස්සෙනේ කතරගුට ගන්නවා ගන්නවා එතකොට මිනිස්සු අයිය කියන කාරණේ හරි ඒ උන් පස් දෙනා ගණිකාවන් පස්සෙනේ බවට පත් වෙන්න නම් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් දෙනන ලද අනපනන් නීති රීතිනේ ඕවා ටික ඒකත් පීතෘමූල පුරුෂයා මූලික වූ සමාජ විවේකනේ උන් හදන්නේ මේවා ටික ඒක අස්සේනේ දැන් මේ මේ ප්‍රශ්නෙත් එන්නේ ඒක නිසා අපි කියන්නේ එහෙනම් උන්වත් අල්ලගන්න මේ ක්‍රියාවේ සක්‍රීය දායකත්වයක් දල්වනවා ඒ ඔව් ඉතින් මං හිතන්නේ මේ මේක මෙතනින් යට අපි කතා කරවි යුතු නැහැ මං විශ්වාස කරනවා මේ නැහැ අපි යම් යම් දුරකට අපි ඒක සඳහා සමනය කරගත්තා ඒක සමනය කරගත්තා අනිතික සමහර දේවල් තියෙනවා අපිට සිද්ධ වෙනවා එය එසේ සිදු විය කියලා ෆුල් ස්ටොප් එකක් තියෙනවා කරන්නත් වෙනම් රයිට් අපිට එහෙමයි කියලා මේක ඉස්සරහට යන්නේ නැතර කරන්න බෑ රයිට් ඉතින් ඊට පස්සේ අතරම දැන් අපි අවසාන හරියට අපි ඇවිල්ලා තියෙන්නේ පෙම්වතිය බිරිඳ ගැහණිය ඒකට තව කැලක් එකතු කරනවා මම රංගන ශිල්පිනිය ඔබට ඒක පොදු වෙනවා ඒක ඔබට සමහර ඔබට සහ ඔය කියන්නේ ඔයා මට පෞද්ගලිකව ප්‍රසහන්නේ දැන් දැන් එන්න එන්න පෞද්ගලිකව මේ පෞද්ගලිකවම නෙමෙයි මේ මේක ඇවිල්ලා ඇත්තටම මම හිතනවා දැන් දැන් උදාහරණයකට ගත්තොත් එහෙම දැන් හිතන්නකෝ පෙම්වතිය බිරිඳ මොකද දැන් හැම මිනිස්සෙකුගේම ජීවිතේක කාලයකදී පෙම්වතියක් ඇයම බිරිඳ වෙන්නත් පුළුවන් ඇය බිරිඳනෝ වෙන්නත් පුළුවන් හැබැයි පෙම්වතිය කියන කාල පරිච්ඡේද පහු කරලා බිරිඳට වෙනවා ඊට පස්සේ බිරිඳ තමයි ඔහුට ගැහණිය හමුණ ගස්සන්නේ ගැහණියක් වෙන්නේ ගැහණිය ඊට පස්සේ මම අර 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 කෑල්ල එකතු කළේ ඔබට ඒක ගැනත් යම් කිසි විදිහේ මතයක් දරන්න පුළුවන් හින්දා මොකක්ද අහන්නේ දැන් මම අහන්නේ ඔබ කොහොමද මේක දකින්නේ කියන එක ඉතින් දැන් ඔබ ජීවිතේ පහු කරගෙන ඇවිල්ලා තියෙන ඔය හැම යුගයක්ම. ඔව්. ඉතින් ශ්‍රියන්ත මෙන්ඩිස් හැටියට කොහොමද දකින්නේ? ඔව් ශ්‍රියන්ත මෙන්ඩිස් හැටියට ඔබ ඒ අත්දැකපු විදිය ඔක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. මම දන්න ඔය 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 දිවයිනකට අරගෙන ඔය hinaව ඇසුලේ කුමුදුවා මෝ මම මරනවා වගේ එකක් තියෙනවා. ඔව් මම මරනවාද මම මැරෙනවාද කියලා මම මේ කල්පනා කරන්නේ. දැන් මේ කාරණාවට පුංචි කතාවකුත් තියෙනවා. හරි දැන් අපි හිතමු දැන් මේ කතාව කිව්වම ඕකට උත්තරේ ඒකයි තියෙනවා දැන් කතාව තමයි දැන් කොල්ලට කෙල්ලව හම්බ වෙනවා හරි පෙම්මතාට පෙම්වතිය හම්බුනම නිකන් හරි ක්‍රියාශීලී වඳුරා වගේ පැනගෙන එනවා කෙල්ල කොහෙද ඉන්නේ එම් පැන්න මෙම් පැන්න උඩ තාප උඩිනුත් පයින්නවා පැන්න දුවගෙන එලා හරි මං ආවා න මම්මයි රජා කොහොමද ඔය ආවේ අනේ අමාන්සි නරේ මේ චන්දියා දැන් වඳුරා වගේ ඈ ඊට පස්සේ කෙල්ල කියනවා එහෙම හරියන්නේ නැහැ අපේ ගෙදර ඇවිල්ලා අම්මගෙන් තාත්තෙන් අහන්න ඕනේ ආ එහෙමද හරි මං එන්නම් හෙට අවස ගිහිල්ලා ඔව් මං ආවලක් කරනවා හරි
මම ගැස්සාව මේක මම ඇත්තද ආ පුතා හොඳයි හොඳයි අපි කැමති විවාහ කරලා දෙන්න අපි මේකට එකගයි හරි සිංහයා වගේ යනවා කෙල්ලටත් හරි ජොලි ඔයා ඇවිල්ලා ඉදා කතා කරු පිළි හරි හොඳයි හරි මේ බන්දනෝනි දැන් බැඳලා දෙන්න තනියම පවුල් ගයක් හදාගෙන පවුලක් අනේ හරකවාගේ වැඩ කරනවා වැඩ කරනවා බඩු උස්සන් එනවා නිකන් ඕනගේ ඕනෑපාකම් බලනවා වතුරා දෙනවා දර පලනවා ඕනෑපාකම් ගෙවල් හදනවා ගෙවල් උස්සන් එනවා ඕවා මෙව්වා මෙහෙම තියන් ගෑස් ගෙනල්ලා දිනවා හරි ප්‍රශ්න ගොඩක් අරක නැහනේ කො මේ ගේන්නකෝ අර හොඳයි හොඳයි දුවනවා හරි ළමෙක් දෙන්නෙක් හම්බ වෙනවනේ දැන් දුවල හම්බුනායි කියමුකෝ තවත් සංකීර්ණයි දැන් දුවල ලොකු වෙලා ටික වැඩි වියටපත් වෙලා ලස්සන කොණ්ඩ වැවිලා මම උණු හොඳයි ඇඟපතේ ලස්සනයි දුවලයි කොල් වෙයිලා බයිසිකල් අරන් ඇවිල්ලා බෙල් වදිනවා පුවක් ගහට හේතු කරලා පුවක් කඩනවා හරි ඔව්වා මෙව්වා දැන් බල්ලා වගේ තාත්තා වටපිට බල බල හරි මේ ආරක්ෂාව හරි කවුද ආවේ බුරනවා රේ මේ කෑ ගහනවා හරි හරි දුවලවත් බන්දලා දෙනවා බන්දලා දීලා තාත්තා දුව ගාව හරි දුව ගාව ඉන්නවා තාත්තේ කෑවද තාත්තේ නෑවද තාත්තේ දැන් බුදිය ගත්තොත් හොඳයිනේ තාත්තා බේත් බිව්වද කොහොමද වඳුරගේ ඉඳලා බස්සා දක්වා පරිණාමය වෙච්ච කාලයක් ඇතුළ ඔන්න ඕක තමයි මෙයා මගේ අවසාන ප්‍රශ්නය ඔබ ජීවිතය පිළිබඳව තෘප්තිමත්ද අනිවාර්යෙන්ම ජීවිතේ මනුස්සාණං ජීවිතං කියලා තියෙනවනේ බුදුබණිත් තියෙනවා ඒක කියලා මනුෂ්‍යත්වයක් ලබනවයි කියන්නේ පෙරපින් පෙර මනුෂ්‍යත්ව භාවයක් ලබන්නට පෙරපින් තියෙන්න ඕනේ මහත්යෝ. එහෙම නැති වුණොත් මේ මනුෂ්‍යාත්මය ලැබෙන්නේ නැහැ. මේ ඇඟිලි ටික හරියට ඇවිල්ලා ඇස් කන් ආස ඇවිල්ලා පිළිවෙලකට ඇවිල්ලා පොඩි යහපත් මිනිහෙක් හැටියට ජීවත් වෙන්න මොලයක් ලැබිලා හරි මෙහෙම වෙලා කුසලතාවයකුත් ලැබිලා තියෙන නේ අපිට ජීවත් වෙන්න. කුසල් කෑල්ල. ඔව් අපිට පෙර පින් වලින් තමයි කුසල් ගොඩනගන්නේ. පින් කුසල් බවට පත් වෙනවා. කුසල් මේ ආත්මේ කුසලතා බවට පත් වෙනවා. කුසලතා අපි දියුණු දියුණු කරගෙන අපේ මේ ජීවන රටාව ගෙනියනවා. මේකට බයිබලයේ ටැලන්ට්ස් කියලා තියෙනවා. තලෙන්තු කියලා තියෙනවා. තලෙන්තු. හරි. එහෙමනම් මං කියන්නේ මේ මනුෂ්‍යාත්ම භවය ලැබිච්ච මිනිස්සු ජීවිතේ දියුණු කරගන්න ජීවිතය දය ජය ගන්න මහවිශාල අරගලයක් කරනවා. ඒ අරගලයේදී සමහරක් අය ජීවිතය අතහැරලත් යනවනේ. මේ බෙල්ල වැළදාගෙන මැරෙනවා, වහකුප්පි බොනවා, ගඟට පයි. මොන්න තරම් පෙරුම් පුරලද මේ මනුස්ස ආත්මේ ලබන්නේ අපි. බුදුන් වහන්සේ කියන්නේ කන කැස් බෑවික් වියසිදුරින් අහස දකින්න තරම්ම හරියට දුර්ලභයි කියලා. දුර්ලභයි. ඉතින් එහෙම ලබාගත්තු ජීවියේ මේ ජීවිතේ නිකන් හිස් මිනිහෙක් බවට නැති වෙලා යනවට වඩා මම කියන්නේ අපිට කරන්න තියෙන කාර්යභාරයන් ගොඩක් තියෙනවා කොමුදු. අපි ඒ කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරමින් ඉන්නේ. යුතුකම් සහවග. යුතුකම් වගකීම් එව්වා සමාජීය වශයෙන් අපි ඉෂ්ට සිද්ධ කරනවා. කලාකරුවෙක් හැටියට මම ඉෂ්ට සිද්ධ කරනවා. ඒක නිසා මට සතුටක් තියෙනවා. දැනට මම බස්සහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සභාපතිවරයාට වැඩ කරනවා. නිරන්තරයෙන්ම අපි කලාකරුවන්ට උදව් කරනවා. ඔවුන්ගේ ජීවන රටාව යම්සි දුරකට හරි ඔසවලා තබන්නට අපි යම් කිසි සේවාවක් මම ඒකට එකතු කරනවා මම ඔබ කොයි තරම් මේ 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 කලාකරුවන්ට සහ ඔබ මේ මේ ඔබගේ ඒ හිත මිත්‍රාදීන්ට පමණක් නෙවෙයි ඔබ ළඟට එන කෙනෙක් වෙනුවෙන් ඔබ මොන තරම් සැදී පැහැදී ඉන්නවද කියලා මම මගේ ගිය වසරේ මගේ පළවෙනි කෘතිය දැහැටි නමින් මම එලි දැක්වුවා මම එතෙන්දි තෝරගත්තේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ මෙතුමා සභාපතිත්වයේ දරන තැන මෙතුමා මට අනුපමේය මේ සහයෝගයක් දුන්නා ඒ සහයෝගය විතරක් නෙවෙයි එතුමා ඊටාම අපූර්ව කතාවක් පැවැත්වුවා මගේ පොත ගැන ඒක මට හරිය වටිනවා මම ඒක මතක් කළේ ඔබතුමාට ගෞරවයක් හැටියට ඇත්තටම දැන් අපි අපේ සංවාදයේ අවසානම පරිච්ඡේදයට ඇවිල්ලා තියෙන්නේ මට ඒක ඉතුරු වෙලා තියෙනවා ඒක ප්‍රශ්නයක් මේක මම විශ්වාස කරනවා මේ 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 වැඩසටහන බලන අපේ පරපුරේ බොහෝ අයටත් අනාගතයේ දවසක අපේ ශේත්‍රය නියෝජනය කරන්න ආසාවක් කැමැත්තක් තියෙන කෙනෙකුට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදිහේ උත්තරයක් මට මේකට ලැබෙයි කියලා
ඔබ වගේ දැවැන්ත ඒක මම මතක් කරන්නේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි ඒහා ඒ මගේ ප්‍රශ්නෙට උත්තරේ එන්නේ ඒක හරහා මේ විශාල අත්දැකීම් ගොඩක් සහිත පුස්තකාලයක් වගේ මේ 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 රංගන ශාස්ත්‍රයේ විතරක් නෙවෙයි ඔබ මොකද්ද දෙන චූටි මෙසේජ් එක මේක බලාගෙන ඉන්න අයට මේක බලන අයට අනාගතයේ දවසක ඔබ රංගන ශිල්පියෙක් ශිල්පිනියක් පමණක් නෙමෙයි ඔබ වේශ නිරූපණ ශිල්පියෙක් වෙන්න පුළුවන් ඔබ වේදිකා පරිපාලකයෙක් වෙන්න පුළුවන් අඩු ධර්ම අපි හිතමු ඔබ ටී බෝයි කෙනෙක් හැටියට මේකට සම්බන්ධ වෙනවා කියලා ඔබට අනන්ත අප්‍රමාණ මේ 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 උත්තර ඇති මේ මේ අත්දැකීම් ඇති මොකද්ද ඔබ වුන්ට දෙන්න මේ මේ පණිවිඩය මට දැන් ලෝකේ පේනවා වර්ණවත් ලෙස ලෝකේ කොයිතරම් වර්ණවත්ද මේක වර්ණවත් කරන්නට හේතු කාරණා වුණේ මානවයා මිනිසාය ඒක නිසාම ඔබ කිව්වා වගේම අපේ ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්නා වූ අපේ මේ සහෘදයන්ට දරුවන්ට මිතුරන්ට දුහුණන්ට ආධුනිකයන්ට අපි මා නියෝජනය කරන ආයතනය යම් කිසි වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා. හැබැයි මේ වැඩපිළිවෙලේ නිර්මාතෘ ඇත්තරම ජයලල් රෝහණයන් මහතා අභාව ප්‍රාප්ත නැහැ. ආර්ට් ඇන් ලයිෆ් කියලා වැඩසටහනක් අපි ආරම්භ කරනවා. ඒ ආර්ට් ඇන් ලයිෆ් කියන වැඩසටහන තුළ අපි රඟපාන්න උගන්වන්නේ නැහැ. නටන්න උගන්වන්නේ නැහැ. පිටපත් ලියන්න උගන්වන්නේ නැහැ. මෙව ඇතුලේ අපි ගන්නවා මේ සියලු දේ කරන්න පුළුවන් වෙනවා. කොයි මොහොතක හරි. ඒ සියලු දේ කරන්න පුළුවන්කම ලැබෙන්නේ ආර්ට් කියන කාරණාව ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියන කාරණාවට. ඒකට සුවිශේෂ වූ කාර්ය මණ්ඩලයක් අපිට හම්බ වෙනවා. ඒ අතරේ ජයන්ත චන්සිරි, කමල් අද්‍රාරච්චි, ජැක්සන් ඇන්තනි, මහේන්ද්‍ර පෙරේරා, ඇන්තනි සුරේන්ද්‍ර, ඒ වගේම මහාචාර්ය සේනනායකකාර, සම්මානිත මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, ආචාර්ය නුවන්නායන ජිත්කුමාර, වසන්ත විට්ටච්චි, විවිධ අය මේ ශාස්ත්‍රය තුළ ඔවුන්ගේ අත්දැකීම් පෙළ ඔවුන් අපිට එක්ක ගනුදෙනු කරනවා. ඔබත් මේකට එන්න කැමති නම් 80 81500ට අමතන්න. 20 81500 අමතන්න. ඒ අපේ කාර්යාලයේ අංකය. මේකට අමතලා ඔබට අවශ්‍ය ගනුදෙනු කතා වහ කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය තොරතුරු කතා කරගන්න පුළුවන්. ඔබට අවශ්‍ය ජීවිතය කතා කරගන්න පුළුවන්. මම නැවතත් කියනවා අපි අවසන් කරගමු. ඔබ මේ සමාජයේ යහපත් කරන යහපත් මිනිසෙක් වන්න. ඒ යහපත් මිනිසා සඳහා ඉඩකඩක් අපට ලැබී තියෙනවා. ඒ ඉඩකඩ සඳහා අපි ඔබව තෝරාපත් කරගෙන තියෙනවා. ඒ තෝරාපත් කර ගැනීමම ඔබ ජයග්‍රහණය කරව සුවහතවන්නට මහා ශක්තියක් වනු නියන මාර්ගය. ජීවිතේට දේවල් එකතු කරගත යුතුමයි. මොකද අපි හිස් මිනිසුන් හැටියට ජීවත් වෙනවා නම් අපෙන් අවමල් රේණුවක තරම් දෙයක්වත් සමාජයට එකතු වෙන්නේ නැහැ. අපි පිරිච්ච මිනිසු බවට පත් වෙන්න නම් අපි හැම මොහොතකම සවිඥානිකව සිටිය යුතුයි. ඔබ ඇවිදින කරන පරිසරය තුළ, ඔබ කතා බහ කරන තැන, ඔබ ගනුදෙනු කරන තැන, හැම තැනකම ඔබ සිහියෙන් හිටියොත් ඔබට චූටි චූටි දේවල් ගොඩක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම විශ්වාස කරනවා මගේ මේ කුමගේ වැඩක් කියන මේ YouTube channel එක හරහා අපි මේ කතා කරපු සංවාදය අපේ ගෞරවනීය අත්දැකීම් බහුල ප්‍රවීණ රංගන ශිල්පියා ගුරුවරයා ලබා දුන්නේ පිළිතුරු ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් එහෙමනම් ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා ඔබට බොහොම ස්තුතියි. මේ බොහොම නිහතමානීව ආරාධනාව පිළි අරගෙන මේ වැඩසටහනත් එක්ක එකතු වුණාට මේ වගේම සොඳුරු මේ වගේම අත්දැකීම් බහුල මේ වගේම කතා කරන්න දේවල් ගොඩාක් තියෙන ප්‍රවීණෙක් එක්ක වාඩි වෙලා ඉතාම හොඳ සුහදශීලී සංවාදයකින් අපි ආයේ හම්බ වෙමු. ඔබ හැම කෙනෙකුටම සුබ දවසක්.